ඊයේ රාත්‍රිය වන විට ඔබට මතක ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 28ක් වුණා. මේ වෙද්දී එම සංඛ්‍යාව 6 දිනකකින් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් ගණන මේ වෙද්දී 34ක්. අද දින COVID-19 රෝගීන් 6 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ අයගෙන් එක් පුද්ගලයෙක් tour guide අපිට දෙවෙනිට හමුන් tour guide ගේ බිරිඳ, ඊළඟට තවත් පුද්ගලයෙක් ජර්මනියේ සංචාරය කරපු අර කලින් ජර්මනියට සංචාරය කරපු අයට සම්බන්ධ කෙනෙක්. ඒ වගේම එක්සත් රාජධානි ඉඳලා පැමිණි කෙනෙක් ඉන්නවා. ඒ වගේම කැලණිය ප්‍රදේශයේ කෙනෙක්, මාරවිල ප්‍රදේශයේ කෙනෙක්, ඒ වගේම අවුරුදු 25ක තරුණයෙක් උඩුගම්බල ප්‍රදේශයේ කටා රාජ්‍යයේ සිට පැමිණි. මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයා වූ සංචාරක මගපෙන්වන්නාගේ තත්ත්වය මේ වන විට තරමක් ඉහපත් අතර හැරී ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහන් කළා. එම රෝගීන්ගෙන් බරපතල තත්ත්වයේ පසු වූ එකම රෝගියා වූයේ ඔහි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අද දහවල් වන විට කොරෝනා ආසාදිත රෝගීන් 27 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන් එක් අයකු ඉන්දිය ජාතිකයෙක්. 13 හැවිරිදී දැරියක් දෙම රෝගීන් අතරට අයත්. ඇය කොරෝනා ආසාදිත දෙවන පුද්ගලයා වූ සංචාරක මග පෙන්වන්නාගේ දියණියයි. මේ අතර කොරෝනා රෝගීන් රැඳවීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි IDH රෝහලට සමාන ඒකකයක් පොළොන්නරුව වැලිකන්ද මූලික රෝහලේ ස්ථාපිත කර තිබෙනවා. වැලිකන්ද මූලික රෝහල එය ඉතා හොඳ තත්ත්වයේ පවතින නවීන මූලික රෝහලක්. ඒ නිසා ඒක ඉතාම සුදුසු ස්ථානයක් බවට හඳුනාගෙන තියෙනවා මේ COVID-19 රෝගීන් ප්‍රතිකාර කිරීම සඳහා. එහිදී යුද හමුදාව විසින් අපගේ උපදෙස්වලට අනුව එම රෝහල සකස් කරනවා. රෝගීන්ගෙන් කාර්ය මණ්ඩලයට මේ රෝගය බෝනවන පරිදි විවිධාකාරයට එහි තාවකාලික වෙනස්කම් කරමින්. මේක ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂතුමා භාරය තමයි පවතින්නේ. එතකොට ඒ වැලිකන්ද රෝහල එතනින් සම්පූර්ණයෙන් ඉවත් කරලා නැහැ. ඒ අසල තියෙන ගොඩනැගිල්ලේ වැලිකන්ද රෝහල පවත්වාගෙන යනවා. වැඩ බලන ආරක්ෂක මාණ්ඩලයක ප්‍රධානී සහ යුද හමුදාපති ලොතිනන් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරට පත් කර තිබෙනවා. සෞඛ්‍ය හා සෙසු සේවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරමින් නිවාරණයට හා කළමනාකරණය සඳහා පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණින් රාජගිරියේ මෙම කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා. අද වන විට නිරෝධාන මධ්‍යස්ථාන 16ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ නිරෝධාන මධ්‍යස්ථාන 16 මේ වන විට 2258 දෙනෙකු නිරෝධාන ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා හැම දෙයක්ම එකතු වෙලා රටක් වශයෙන් අපි එකට එකතු වෙලා මේ ගමන යන්න වෙලා තියෙනවා. අපි දන්න දත්තයන් වලට අනුව 1500ක් 2000ක් අතර සංඛ්‍යාවක් පළවෙනිදා සිට නවවෙනිදා දක්වා ලංකාවට ඇවිල්ලා නිරෝධායනට ලක් නොවෙච්ච කට්ටිය මේ කියපු රටවල් වලින් ඇවිල්ලා විශාල වශයෙන් තවම ජීවත් වෙනු ලබනවා. මේ කට්ටියගෙමුත් ප්‍රධානතම කාරණේ තමයි මේ වැඩිපුර සංඛ්‍යාවක් ඉන්නේ 800ක සම සංඛ්‍යාවක් සිටින්නේ පුත්තලම් දිස්ත්‍රික්කේ. ඉතින් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කරුණක ඉල්ලා සිටිනවා මේ පුත්තලම් දිස්ත්‍රික්කේ කට්ටියට ඉල්ලනවා පොඩ්ඩක් මේ සම්බන්ධව මේ උපදෙස් දුන්න පරිදි විශේෂයෙන්ම සෞඛ්‍ය මාත්‍යාංශයෙන් දීලා තියෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න. එසේයි ක්‍රියා නොකරොත් මේක තවදුරටත් ව්‍යාප්ත වෙන්න ගියොත් සමහරලාට ඒ ප්‍රදේශය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගයක් වුණත් ගන්න තත්වයකට ඇති වෙන්න පුළුවන්. අපි 40ක් ගැන මේ ගැන විමර්ශන කරනවා. ඉතින් ඒ අයගෙන් තවත් දෙදෙනෙක්ගේ දැන් 40න් අපි දෙදෙනෙක් අතරංගොඩ ගත්තා. නමුත් තවත් දෙදෙනෙක් ගැන මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. දැන් ඔබ හැමෝම දන්නවා මේ සාමාන්‍ය අපරාධයක් වගේ මේවා ඉක්මනින් විමර්ශනය කරන්න බෑ. මොකද මේ ඊමේල් ඇඩ්‍රස් එක කොහෙන්ද, මොන ලැප්ටොප් එකෙන්ද ජෙනරේට් උනේ, මොකද්ද මේකේ ඇඩ්‍රස් එක කියලා එහෙම යන්න ඕනේ. නමුත් දැන් අද මම මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න පෙරත් විමසා බැලීමේදී තවත් දෙදෙනෙක් ගැන අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මේක මේනියාවක් කරගෙන තියෙන්නේ. දැන් ඇත්තට මේ ඒ පුද්ගලයා කොරෝනා මරණ 3යි, 2ක් IDH, 1ක් පොළොන්නරුවේ කියලා සඳහන් කළා තිබුණා. ඉතින් මොන මානසික තත්වයකින් ඉන්නවද දන්නේ මේ අය. ඇත්තටම මේ සහෝදර ජනතාවට භීතියක් ඇතිකරන්න, ඒ වගේම දැන් මෙහෙම කිව්ව හැටිය සෞඛ්‍ය අංශය තියෙන අකාර්යක්ෂමතාවය කියලා සෞඛ්‍ය අංශයක වෛරයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ අව මානසික තත්වෙන්, මේ තියෙන දුෂ්ට මානසික තත්වෙන් සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී මිදෙන්න ඕනේ කියන පණිවිඩයත් අපි විශේෂයෙන්ම කියන්නේ.